දැන් සිරස ආයතනේ නැති කරන්න බලන්නේ. ඒත් එක නැති වෙන්නේ නැහැ. මේ පහන නිවන්න බැරි වුණා. මේ පහන ආරක්ෂා කරන්න රටේ අපි සියලු දෙනාම කැප වෙන්න ඕනේ. ඒ ඔබ දෙටුවේ අප දෙපානම මැදිරි සංකීර්ණයට මීට වසර 8කට පෙර එළ වූ බෝම්බ ප්‍රහාරය. මෙම ප්‍රහාරය සිදු වී පැය 48කට පසුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙරුණා. වසර 8ක් ගෙවුනද අදටත් සිරස මැදිරි සංකීර්ණයට බෝම්බ ගැසූ පිරිස හෝ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ කවුරුන්ද යන්න සොයා ගැනීමට ආණ්ඩුවට හැකි වී නැහැ. ඒ අඳුරු මතකයන් සිහිපත් කරමින් අප සූදානම් අදත් රාත්‍රී 7 ප්‍රධාන පොත ප්‍රකාශය ආරම්භ කිරීමට. ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත. ෆොක්ස්වාගන් සමාගම ලංකාවේ ආයෝජනයක් කරන්නේ නැහැ අගමැති කියයි. GSP බදු සහනය පිළිබඳ ජනපතිගෙන් සුභාරංචියක්. GSP සහනය ලබන සතියේ වන විට අපිට ස්ථිරවම ලැබෙන කුලියාපිටි දිවන මෝටර එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව හේතුවෙන් රටට ආදායම් අහිමි වන බවට මෝටර තානානකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්. හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව අදත් විරෝධතා. දහවන පතේ ප්‍රතිසංස්කරණයක් හේතුවෙන් මාස 3ක් දිනකට පැය 8ක කාල සීමාවක් ගුවන් ගමන් සීමා කෙරේ. සහල් ආනයන බද්ද රුපියල් 80 සිට 15 දක්වා පහළට. GSP බදු සහනය ලබන සතියේ ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මහනුවර හල්ලොලුව දොඩම්බල පාලම ජනතා අයිතියට පත්කිරීම උත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලෙස ඉදිකරන මන්තේරු දෙකකින් යුත් මෙම පාලම මීටර 105ක දිගින් යුක්ත වනවා. සියම් මහනිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් වහන්සේ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. GSP සහනය ලබන සතියේ වන විට අපිට ස්ථිරවම ලැබෙන මේ දවස්වල බොහෝ කතාබහට ලක් වෙලා තිබෙන දෙයක් තමයි මේ හම්බන්තොට වරාය සහ විශේෂයෙන්ම කර්මාන්ත කලාපය පිළිබඳව ප්‍රශ්නය. එකඟතාවයකින් සම්මුතියකින් ගිවිසුමකින් ඒ අස්සම් කළ යුතු ගිවිසුම මෙතෙක් සකස් වෙලා නැති මම කරගාපේ මුණක් කියන්නට ඕන. අපේ සමහර මැතිවරුන් මේක වරද්ද ගත්තා. මේ අක්කර පාදුත්තායේ කතාවක් එක දිගට කියන්න පටන් ගත්තා. මේ සඳහා ඉඩම් දෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතුව, අපේ නීති රීති වලට එකතුව, අපේ භූමිය රටේ ලෝකේ කිසිම රටකට මේ භූමියේ අයිතිය දෙන්නේ නැති විදියට කොහොම පැහැදිලිද? මේ මහජනයා ඉන්න ගම්මාන වලින් ජනතාව අයින් කරන ප්‍රතිපත්තියක් ආණ්ඩුවේ නැහැ කොහෙත්ම. අපිට ආර්ථික අර්බුදයක් තියෙනවා වැක්ක. මේක ඊයේ පෙරේද නැත්නම් මේ අපේ අවුරුදු දෙකේ ඇතුළත ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපිට රුපියල් කෝටි 900,000 මයක් තියෙනවා ඒවන්න විදේශ රටවල්. එක පැත්තෙන් කියනවා මේ ආණ්ඩුව මේ අවුරුද්දේ වටනවා කියලා. ඉතින් අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ එහම වටන ක්‍රමයක් අපි නම් දකින්නේ නැහැ. මේ ආණ්ඩුවේ වටන්න බෑ. ඒක බොහොම පැහැදිලිව කියන්නේ. කරුජයසුරේ කතානායකතුමායි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දෙන්න අල්ලගත්තු තමයි ජනාන්තුවක් හදන්න ඕනේ. ඒක අවදානම් කරන්න හම් වෙන වෙනවා. මම ඒක ඔහොම පැහැදිලිව කියන්නම්. කුලියාපිටි දිවන මෝටර රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව රටට ආදායම් අහිමි කරන තවත් ව්‍යාපෘතියක් විය හැකි බව මෝටර රථ ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෝටර රථ මෙරට වෙළඳපොළට නිකුත් කිරීම රටට ආදායමක් ලැබෙන මාර්ගයක් නොවන බවයි. තම සන්නාම යටතේ ශ්‍රී ලංකාවේ කිසිදු ආයෝජනයක් මෙතෙක් සිදු කර නැතැයි එම සමාගම ඊයේ නිවුස් ෆස්ට් සමග තහවුරු කළා. දැන් රැකියා බිහි කිරීමේ කර්මාන්තකරණය අපි ආරම්භ කරද්දී ඒකට විරුද්ධවත් ව්‍යාපාරය යනවා. ඒකත් හම්බන්තොට තිබුණා. තවත් මේ ව්‍යාපාරව කඩාකප්පල් කරන මේ තරුණ තරුණියන්ට රැකියා දෙන ආදායම් මාර්ග තියෙන හොඳ ඒවා. මම මේ දැන් දැක්ක මේ Newsfirst කියන ආයතනය කියනවා මේ වෝක්සවගන් සමාගමේ ආයෝජනයක් නැහැ කියලා වෙස්ටර්න් ඔටෝමොබයිල් ඉන්වෙස්ට් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි සමාගමට. ඕක කොහාට යන්න වැඩක් නැහැ. මගෙන් එවන්න මම කියන්නත් නැහැ කියලා. 2015 ඕක ආවැද්දි ආවේ වොක්සවගන් සමාගමේක අපි කෝ ආයෝජනයක් ගෙනෙන්න උවමනයි කියලා. ඒ 2016 15 අවසන් වෙනකොට 2016 මුල් භාගෙදී වොක්සවගන් සමාගම විශාල ජාත්‍යන්තර අර්බුදයකට පරීක්ෂණයකට ලක් වෙලා තිබුණ නිසා අපි විශේෂ මාණ්ඩුවෙන් කිව්වා වොක්සවගන් ආයෝජනේ ගන්න එපා.
Volkswagen Samagami Ayojane Mirata Andu Pritikshepakala Bavata Agamativarakarna Prakashvita Adalava Ada Upper Yalith Emasamagamin Vimasuwa. Email Panudak Magin Api Emasamagamin Vimasuwe the Haspahalwe September Masita Pira Mirata Karmantashala Vakpihituvim Pilibadava Sakatcha Pavatwade Annai. Volkswagen Ayatane Ayojana Valakwamin Sri Lanka Rajye Niladanandimak Thibedai Upper Vimasuwa. ඊට ප්‍රතිචාර දක්වමින් Volkswagen සමාගමේ ආයතනික සංවේදන අශ්වයේ කැතරින් හොමන් මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාවේ තම සන්නාමයට අදාළව ආයෝජනයක් සිදු කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොකළ බවයි. Volkswagen කර්මාන්ත ශාලාවක් මෙරට ඉදිවන බවට ජනතාවට අනාවරණ කළේද වත්මන් රජයේ මාමාත්‍යවරුන්. මේ භූමි ප්‍රදේශය මහා බාරකාරය යටතේ තිබෙන භූමි ප්‍රදේශය. එහා පැත්තේ අක්කර 50ක් අපි වෙන් කරලා තියෙනවා වොක්සෝගන් කර්මාන් ශාලාව ආරම්භ කරන්න ඒක දෙසැම්බර් මාසේ මුල් ගල තියන්න අපි බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් පරක් වුණත් මම දැක්ක Facebook එකේ විවිධ ඒවා යනවා නමුත් අපි පොඩ්ඩක් පරක් වුණත් අපි ඒකත් මුල් ගල තියෙනවා තව දෙසැම්බර් වෙනකොට දැන් ඒ ඉඩම් පවරගෙන සියල්ල ඉවරයි දැන් ඉතිරි කටයුතු ටිකක් තව වෙන්න තියෙනවා දෙසැම්බර් මාසේ මුල් ගල තියෙමින් නියමිතව තිබෙනවා වොක්සෝගන් කර්මාන්තය අපිට ගේන්න පුළුවන් ඉදිරි අනාගතයේදී ඒ එනකන් අනෙකුත් යුරෝපීය වාහන නිර්මාණය කරන ආයතන කීපයක් එකතු කරලා මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් වාහනයක් නිෂ්පාදනය කරන්න කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න ඒ ස්ථානයේම කටයුතු යෙදුවා. මෙහිදී විශාල රැකියා ප්‍රමාණයක් 20000ක වගේ රැකියා ප්‍රමාණයක් අපිට සපයන්න පුළුවන් කියන පදනම තුල තමයි අපි මේ කර්මාන්තය ඇති කරේ. කුලියාපිටිය කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා සෙනොක් ඔටෝමොබයිල් සමාගම සමග ආයෝජන මණ්ඩලය ඇති කරගත් කිවිසුම අනුව වසර 3ක කාලයක් දේශීය වෙළඳපොළට මෝටර රථ නිෂ්පාදනය කරනු ඇති. පළමු වසරේ 500ක් දෙවන වසරේ 750ක් හා තුන්වැනි වසරේ 1000ක් ලෙස මෝටර රථ නිපදවීමට මෙම ගිවිසුමෙන් අවස්ථාව ලබා දී තිබෙනවා. සිව්වැනි වසරේ වාහන 1500ක් නිපදවීමට ඔවුන්ට අවසර ලැබෙන අතර එයින් 75%ක් පමණක් අපනයනය කරනු ඇති. මේ අනුව සෙනොක් ඔටෝමොබයිල් සමාගමට විදේශ ඍජු ආයෝජනයක් ලෙස සහන ලබා දෙන්නේ කොමන පදනමකින්දයි ගැටලුවක් මතුවනවා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වනු ඇතැයි පැවසුවද ආයෝජන මණ්ඩලය හා අදාළ සමාගම අතර ගිවිසුමින් ඒ පිළිබඳව කිසිදු එකඟතාවක් ඇතිකර නොගැනීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් අවශ්‍ය වුවහොත් අනුමැතිය ලබාගෙන විදේශිකින් සේවයට යොදාගත හැකි බව ගිවිසුමේ සඳහන්. කුලියාපිටියේ ඉදිකරන්නට යන කර්මාන්ත ශාලාව ආණ්ඩුව කලින් ප්‍රකාශ කළ ආකාරයට වොක්ස්වැගන් සමාගමට අයත් කර්මාන්ත ශාලාවක් නොවන බව මේ වෙන විට තහවුරු වෙලා තියෙනවා. වාහන ආනයනකරුවෝ විදිහට මේ සම්බන්ධයෙන් මොකද දරන අදහස? ඔව් ඇත්තටම අපි කියන්න ඕනේ ලංකාවේ දැන් ඕනේ වාහන එකලස් කරන කර්මාන්ත ශාලා නෙමෙයි වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා. එතකොට වෙන ප්‍රසිද්ධ මූලික ආයතනයක් මෙහැවිල්ලා ඒ වගේ නිෂ්පාදන කර්මාන්ත ආයතනයක් දාලා අපනයන වෙළඳපොළ සඳහා යන්න. මොකද අපි භූමියත් එක්ක ඒ වගේ ලොකු වටිනාකමක් තියෙනවා. දැන් මේ වගේ කැලී කලස් කරලා ලංකා වෙළඳපොළට මේ වගේ වාහන දැම්මම වෙන්නේ රටේ ඉන බදු අහිමි වෙලා යනවා. අපි බදු ගෙවල වාහනයකුන් එකයි ඒකේ බදු වෙනසක් ලොකු තියෙනවා. දැන් පහුගිය කාලේ මෙවැනි සමාගම් කීපයක් ක්‍රියාත්මක වූ බව ඔබ සඳහන් කළා. එම කාල සීමාවේදී කොයි විදිහටද මේවායි කටයුතු සිදු වුණේ මේ රට තුල? ඇත්තටම ලංකා වාහන ආනයන කරවමේ සංගමේ සභාපති හැටියට මමත් මටත් පුද්ගලික අත්දැකීමක් තියෙනවා. ලංකාවේ දෙවැනි මේ වගේ එකලස් කරන කර්මාන්තට අනුමැතිය හම්බුනේ අපිට අපේ පුද්ගලික මගේ සමාගමට. ඉතින් ඒකෙදි අපි දැක්ක දෙයක් තමයි මම හොඳටම මේක ප්‍රායෝගික අත්දැකීම දන්නවා. මේක කරන්නේ බොහොම මේ නොහොමිලා වැඩක්. අපි ඒක දීර්ඝ කාලිනව කරන් ගියේ නැහැ. ඒක නිසා අපි ඒක ඇත්තටම හිතට එකතුව ඒක සුදුසු නැති නිසා අපි නැවැත්තුවා. දැන් ඒකෙදි 30% වටිනාකම් එකතු කිරීමේදී දුන්න මේ ක්‍රමවේදයෙන් දැන් යල්පැන ගිහිල්ලා ඒකෙදි ලාභ ඒ වගේම කියන්නේ කාර්මිකයන්ට ගෙවන මුදල් සහ අමතරක ওই තුනම තියෙනවා. ඒ තුනම තියෙද්දිත් අඩුම ගානේ මම හිතන්නේ 10%-15%වත් ලංකාවෙන් යොදන දේවල් ලංකා අමුද්‍රව්‍ය යොදලා දෙන අමතර කොටසක් නැහැ. අපි හොඳටම උදාහරණ නැත්නම් ওই විකුණන වාහනවල පරීක්ෂා කිරීමෙන් ලක් කරුවොත් මොනවද මෙහෙන් හදපු කැලලක් කියලා එකක්වත් හොයාගන්න නැහැ. දැන් මේ සමාගම අත්සන් කළ තියෙන ගිවිසුමට අනුව අවුරුදු 3ක කාල සීමාවක් වාහන 500 ගානේ අවුරුද්දකට දේශීය වෙළඳපොළට නිකුත් කරන්න මෙයාට අවස්ථාව ලැබිලා තියෙනවා. වාහන ආනයනකරුවන් විදිහට මේ වෙළඳපොළ තත්ත්වයට මොකක් වෙයිද මේ වාහන වෙළඳපොළට ආවම? දෙය හදලා මේ එන කර්මාන්තාලව නෙමෙයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. පහුගිය කාලේ දාපු කර්මාන්ත වලින් රටට ලැබිච්ච එකේ ප්‍රතිඵලත් එක්ක අපි මේ කතා කරනවා. අපිට මේ තවත් මෙවැනි මෙවැනි කර්මාන්ත ආයතන මෙහි ඒජන්තවරුන් මාර්ගයෙන් ඒ රටවල ආයතනවල පාවිච්චි කළ නම් පාවිච්චි කළ වාහන එකලස් කරන්න ගත්තොත් ලොකු ප්‍රශ්නයක් නේ. මොකද මේක නිෂ්පාදනයක් නෙමෙයි. මේක එකලස් කිරීමක් විතරයි. නිෂ්පාදනයක් ලංකාව පටන් ගන්න ඕනේ. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිළිබඳ සාකච්ඡාව අද වෙනකොට හරිම පැහැදිලි තහවුරුයි. රටටම විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බොරු කරලා
අගමැතිවරයා මෙරටේ ජනතාව රවට්ටලා තියෙනවා. වෝක්ස්වැගන් ආයතනයේ සමාගම මේ වෙනකොට රටට කරලා තියෙන ප්‍රකාශය අනුව ලෝකෙට කරලා තියෙන ප්‍රකාශය නම් ලංකාවේ වෙන ආයෝජනයක් කරන්නේ නැහැ කියන කාරණේ තහවුරු කරලා තියෙනවා. ජාතියෙන් සමාව ගත යුතු මේ කරන වංචාව පිළිබඳව. එහෙම නැත්නම් කරුණා කරලා ගෙදර යන්න ඕනේ මේ විදිහේ බොරු නොකර. දැන් කිව්වා රස්සා 3500ක් 3000ක් දෙනවා කියලා. මේ ඔක්ෂගන් කාර් කොම්පැනියක් හදන්නේ කොහෙද? කොහෙද කාර් හදන්නේ? ඒ කාර් අයිති සමාගම කියනවා නම් නෑ කියලා, එම කාර් හදනේ සමාගමට අයිති රටේ තානාපති නෑ කියනවා නම් ඇයි මේ අගමැතිතුමා මේ තරම් මේ බොරු කී කිය මහ ජනතාව මුලාවට පත් කරන්නේ? අනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හිතාගෙන ඉන්නේ මේ අපි තනකොළ කන මිනිස්සු කියලා. බලය තියෙනකොට මොලේ සම්පූර්ණම නැහැ. බලය නැති වෙලාවට මොලේ සම්පූර්ණම තියෙනවා. ජනතාව බලය දුන්නාට පස්සේ මුන් ටික පිස්සු බල්ලු වගේ නටනවා. වොක්ස්වැගන් ආයතනයක් ලංකාවේ නැත්නම් රුපියල් මිලියන ගණන් දීලා බිලියන ගණන් දීලා මේ වගේ ආයතන පිහිටවීම සඳහා රැස්වීම් තියලා උත්සව පවත්වලා මේ වියදම් කරපු වියදම් කවුද ගෙවන්නේ? කාගේ සල්ලිද? ඔබතුමාගේ රජයේ ඉන්නේ මැතිඅමතුරුන්ගේ සල්ලිද? එහෙම නැත්නම් ඔබතුමාගේ ඒ මැතිඅමතුරුන්ගේ අම්මලාගෙන් තාත්තලාගෙන් අම්මු සල්ලිද? කාර් කම්පැනියක් ආණ්ඩුවෙන් අරිනවා කියලා ඔන්න දැන් විවෘත කළා. විවෘත කළාම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වුණා කෙටි පණිවිඩය, SMS පණිවිඩයක්. ෆොක්ස්වැගන් සමාගමේ නිෂ්පාදන කම්මල ඔන්න ලංකාවේ ආරම්භ කළා කියලා. ටික වෙලාවක් යනකොට ආයෙ එනවා පණිවිඩය. ඒක ෆොක්ස්වැගන් නෙමෙයි, වෙස්ටර්න් ඔටෝමොබයිල් කියලා. දැන් මේ ආණ්ඩුවම වෙනස් කරනවා. මේක බජට් එකේද කිව්වා, අගමැතිතුමා කිව්වා, අකිල විරාජ් ඇමතිතුමා මේ වගකීත ඇමතිවරු, ජෝන් නමරතුන්ගේ ඇමතිතුමා කිව්වා, මේ අගමැතිතුමා ජනාධිපතිතුමා කියලා විවෘත කළා. බලනකොට ෆොක්ස්වැගන් කම්පැනියක් කරනවා කියලා. හැබැයි මේ සමාගම මොකද්ද කිව්වේ? ඒ සමාගම කිව්වා ලංකාවේ අපි ආයෝජනය කරලා නැහැ. ලංකාවේ කිසිදු සමාගමක් එක්ක අපේ ගිවිසුමක් නැහැ කියලා. වාචික මාත්‍ය සුජීව සෙන්සිංහ මහතා අද පෙරවරු සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් බැහැදුටු අවස්ථාවේද වොක්ස්වැගන් පිළිබඳව අදහස් පළ වුණා. දැන් අපි ග්ලව්ස් ෆැක්ටරියක් කැරියා. ඒ වගේම අපි අඳු රෙදිපිලි අපි එකක් කැරියා. මේ දසම ගානක් වුණා දුම්මියා වුණොත් දැන් අපේ හැම බලපාන්නේ යුරෝපයේ හැම ප්‍රශ්නයක් ආව ෆොක්ස්වැගන් කර්මාන්තර. ෆොක්ස්වැගන් කර්මාන්තර බිලියන ඩොලර් බිලියන 800ක් ගෙවන්න උනා වන්දි වශයෙන්. ඒ ඒගොල්ලෝ ඒකට කිව්වා අපිට මේක පටන් ගන්න තියෙන අවස්ථාව දැන් අඩුයි, අපිට මුදල් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි ඒ කර්මාන්තේම තව වෙනත් යුරෝපීය කර්මාන්ත යොදනක් එකතු කරගෙන අපේ හැමදෙරුනේ දැන් වාහන නිර්මාණය කරන්න බොහෝ දුරට කෑලි ගෙනල්ලා පුළුවන් කෑලි මෙහෙ නිර්මාණය කරලා පටන් ගන්න හදන්නේ. හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ගිවිසුම අත්සන් කළාද නැතහොත් එය කල් දැමුවද? අපි මේ මූලික ගිවිසුම අත්සන් කරලා ඉවරයි. අත්තටම දැන් හත්වෙන්දා කරන්නේ මේක ප්‍රකාශ මේ ලොන්ච් කරන එක කරන්නේ හත්වෙන්දා සටහන. අමාත්‍යවරුන් කෙසේ අදහස් පළ කළද රාමගත ගිවිසුමක් දැනටමත් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කමිටුව හා චයිනා මර්චන්ට් ස්පොට් හෝල්ඩින් සමාගම අතර අත්සන් කර තිබෙනවා. මෙම රාමගත ගිවිසුම කැබිනට් අනුමැතිය මත අත්සන් කර ඇති බව එහි සඳහන්. 80%ක් චීන සමාගමටත් 20%ක් වරාය අධිකාරියටත් හිමිවන පරිදි අවසන් එකඟතාව දක්වා ගමන් කළ යුතු ආකාරය මෙම රාමගත ගිවිසුමේ සඳහන්. වරාය අධිකාරිය ඇතුළු සියලුම ආයතන මෙම රාමගත ගිවිසුමට අනුව ක්‍රියා කරනු ඇති බවට මෙහි සහතික වී තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය මේ වන විට පවසන්නේ අවසාන ගිවිසුමක් අත්සන් කර නොමැති අතර එය කල්යනු ඇති බවයි. ජනාධිපතිතුමාගේ නෙමෙයි පාර්ලිමේන්තු අනුමැතියක් තියෙන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුට යවන්න ඕන. කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඕන. ෆ්‍රේම්වර්ක් හදන්න පුළුවන්. මයිකනෙක ෆ්‍රේම්වර්ක් හදන්න පුළුවන්. අවබෝධතා ගිවිසුම් හදන්න පුළුවන්. හැබැයි ගිවිසුම එනකොට නීත්‍යානුකූල වෙන්න ඕන ගිවිසුම්. ඒ කියන්නේ
ප්‍රශ්නේ තියෙන්නේ යම් යම් කරුණු ආර්ථික කොමිටියනොත් සාකච්ඡා කරන්න ඇති. නමුත් ජනාධිපතිතුමා මුලින්ම ඉතාමත්ම පැහැදිලිව කිව්වා මේක පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියලා. මොකද්ද මේ විකාරය? මොකද්ද මේ කරන බොරුව? මොකද්ද මේ වංචාව? ඒසම අපි ආණ්ඩුවට කියන්නේ ජනතා විරෝධය යටවහන්න නැහැ කියලා කල් දහනවා කියලා අස්සම් කරන්න හැදුවොත් ඒකට එරෙහිව මේ රටේ ජනතාව පෙළගස්සන්නත් අපි කටයුතු කරනවා. එනිසා සියවසේ බොරුකරුවන් බවට පත් වෙන්න කරන තරඟයේ වෙනුවට ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න කටයුතු කරන්න ඕනේ. හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වරාය බවට පරිවර්තනය කරන්න, ඒ වගේම නැගෙනහිර ජටිය ඉන්දියානු සමාගමකට ලබා දෙන්න එපා. ඒ වරායත් ඒ නැගෙනහිර ජටියත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වරාය බවට පරිවර්තනය කරලා මේ සමස්ත ක්‍රියාවලිය සඳහා අපේ සහයෝගය ලබා දෙනවා. ඒ සහයෝගය ලබා දෙන්නේ රටේ ජනතාව තවත් සුකිතම කිරීමේ අරමුණ ඇතුව. ඒ නිසා මේ ගිවිසුම බැරි වෙලා හරි අස්සම් කරොත් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීමේ පළවෙනි වැඩිමුරිය වරාය අධිකාරියෙන් පත්තු කරනවා. මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතාගෙන් විමසුවා. මහබැංකු අධිපතිතුමා ඍජුව වැඩ කරයි අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා එතුමා ගැන එතුමාගේ ඉතිහාසයත් එතුමාගේ ක්‍රියාකලාපයත් ගැන කාටවත් විවේචන කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි, අවංකව වැඩ කරයි. අපි අපේ ස්ථාවරේ එදා සාකච්ඡා වුණා. ඒක තමයි අපි 23 වෙනිදා මේ මම ඔබතුමාලාගේ මාධ්‍ය සාකච්ඡාවලදී කිව්වා මේ ඉස්සෙල්ලම මේක ජනවාරි මාසේ මේක ගන්න ඕන කියලා. ඒක ජනවාරි මාසේ එදා මම කියපු දෙයම කෙරෙනවා. ඒ ස්ථාවරේ අපි ඉන්නේ. ඒක කාටවත් අපේ ස්ථාවරේ වෙනස් කරන්න බෑ. එතනින් පස්සෙත් බලමු මොකද වෙන්නේ කියලා. ඒක නීත්‍ය ඒක ඇමතිවරයෙක් කරපු එක. ගෞතම මාව විශාල තැනකට දාන්න හදන්න එපා. ඇමතිවරයාට බලතල තියෙනවා, විෂයභාර ඇමතිවරයාට ඒක යවන්න. ඉතින් ඒක විෂයභාර ඇමතිවරයා ඇරලා තියෙනවා. අද සිට අප්‍රේල් 6 වෙනිදා දක්වා මාස 3ක් දිනකට පැය 8ක කාල සීමාවක් සඳහා කටුනායක ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගැනුණා. ඒ මාස 3 කාලයක් එහි ධාවනපතේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්. අද පෙරවරුවේ සර්ව ආගමික ආශිර්වාද මැද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් ධාවනපතේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා. මම රාජකාරි බාරගත්ත දා ඉඳන් අද දක්වා මගේ කාලයෙන් වැඩි කාලයක් මම වැය කරලා තියෙන්නේ ජයිකා ආයතනයත් එක්කත් ජපාන් එයාපෝර්ට් ඔතොරිටි එක්කත් රණ්ඩු කරන එක. මොකද අපේ ප්‍රමාදයක් නෙවෙයි. අපි සල්ලි ගන්න අවශ්‍ය සියලු දේවල් කරලා තියෙනවා. නමුත් අර නාකි බල්ලෝ කොළඹ යනවා වගේ තමයි සමහර ජාත්‍යන්තර සංවිධානවල වැඩ කටයුතු. ණය දෙන්න බොහොම හදිස්සි. නමුත් අස්සම් කරායින් පස්සේ වැඩ කිරීම ඉතාම මන්දගාමි. අද දින සිට දින 90ක කාල සීමාවක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වනවා. චීන සමාගමක් විසින් සිදු කරන මේ ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 48ක්. මාස 3ක කාල සීමාව තුළ දෛනිකව උදෑසන 8:30 සිට පස්වරු 4:30 දක්වා ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර එම ගුවන් ගමන් රාත්‍රී කාලයේදී සිදු කරන බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. සෑම ගුවන් යානයක් සඳහාම ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පැය 3කට කලින් ක්‍රියාත්මක වුවත් මේ කාලය තුළ පැය 5කට කලින් මේ ප්‍රවේශ පත්‍ර කවුළු විවෘත කරලා මේ මගීන්ට පහසුකම් සලසනවා. ඒ නිසා ගුවන් යාන පිටත් වීමට නියමිත වේලාවට පැය 5කට පමණ කලින් ගුවන්තොටුපළට පැමිණිලා ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරලා ඒ ගුවන් පහසුකම් ලබා ගන්න. ඒත් එක්කම වැඩි ගුවන් යානා ප්‍රමාණයක් රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන නිසා ගුවන් මගීන්
යොමු කරවීම පිටත් යාමට නියමිත කාලයට පැය කාමහාරකට කලින් අත්හිටුවන ලබනවා. දිනකට ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් ගමන් 20ක් පමණ අවලංගු වෙලා තියෙනවා. සාමාන්‍ය ගුවන් තොටුපළේ දවසකට මෙහෙයුම් 180ක් 90ක් අතර ප්‍රමාණයක් වෙනවා. අනිත් සියලුම මෙහෙයුම් නැවත සකස් කරලා තියෙනවා. ගුවන් තොටුපළ ක්‍රියාත්මක වෙන වෙලාවල් තුල පවත්වාගෙන යාම සඳහා. දැඩි වශයෙන්ම බාධකයක් නැහැ. නමුත් යම් කිසි ආකාරයකට ආර්ථික සහ සමාජීය ගැටලුවක් තියෙනවා. නමුත් ඒ අපි කරන්නේ රටේ ඉදිරි අවශ්‍යතාවයන් සඳහා. ගුවන්පතේ දැන් දක්න ලැබෙන මේ ඉරිතැලීම් ඒ වගේම කඩතොළු වීම් නැවත වරක් ප්‍රතිසංස්කරණය කරලා ගුවන් යාන එසවීමේදී සහ ගුවන් යාන බැස්වීමේදී විශේෂයෙන්ම අවශ්‍ය කරන්නේ ඝර්ෂණ තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම තමයි මේ ප්‍රතිසංස්කරණ කටයුතුවේදී මූලික අරමුණ වී තිබෙන්නේ. News First වෙනුවෙන් මම මනෝජ් බුද්ධික සුදත් වෙහෙරවත්ත සමගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට. අලයිනක සහල් මත පනවා තිබූ රුපියල් 80ක් වන බදු මුදල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15ක් දක්වා අඩු කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ පැවසුවේ අද පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි. දැනට ආනයනික සහල් කිලෝග්‍රෑමයක් මත එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු බදු කිහිපයක් පනවා ඇති අතර ඉන් සහල් කිලෝග්‍රෑමයක් මත රුපියල් 80ක බදු පනවා තිබුණා. නව තීරණයත් සමග එම බදු සියල්ල ඉවත් කෙරෙන අතර සහල් කිලෝග්‍රෑමයක් මත රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ පෞද්ගලික අංශයේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට සහල් ආනයනය කිරීමට අවස්ථාවද හිමිවන බවයි. එම සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 76කට වඩා අඩු මිලකට පාරිභෝගිකින්ට නිකුත් කළ හැකි බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා. අද කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති උද්ඝෝෂණ කිහිපයක් පිළිබඳව තොරතුරු මේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාලන අධිකාරියට විරුද්ධව එම ආයතනයේ සේවක පිරිසක් උද්ඝෝෂණ පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. එහිදී පොලිසිය ලෝටස් සවටරවුම අසලින් මාර්ග බාධක යොදා උද්ඝෝෂකින්ගේ ගමන වලකනු ලැබුවා. අනතුරුව පොලිසියේ මැදිහත් වීම මත කිහිප දිනකට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් හමුවීමට අවස්ථාව ලබා දුන්නා. එහිදී ජනාධිපතිවරයාට අදාළ ගැටලු සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් පොරොන්දු වී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ අයපත්කරුවන් ලෙස සේවය කළ මෑන් පවර් සේවකයන් පිරිසක් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරිපිට අද සිව්වෙන දිනටත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිනවා. ඒ තමන්ට ස්ථිරපත් වීම ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් සේවයෙන් අසාධාරණ ලෙස ඉවත් කරපු සේවකයන් 194 දෙනා නැවත ලංවීම ස්ථිර ප්‍රවාහයට අන්තර්ගහණය කරන තුරු අපි මේ ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටිනවා. කන්තලේ වැවෙහි ජලය ගොවි බිම් වලට උදාහරණ ලෙස ඉල්ලා කන්තලේ ගොවීන් පිරිසක් අද පාගමනින් පැමිණ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් පවසන්නේ මහවැලි ගඟෙන් කන්තලේ ජල පොම්පාගාරයට ජලය ලබා ගැනීම සඳහා මුදල් වෙන් කර තිබුණද එසේ නොකර කන්තලේ වැවෙන් ජලය ලබා ගැනීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි. මෙහිදී කන්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ ගැටලුවට විසඳුම් ලබා දෙන බවට ඌ පොරොන්දුව මත පිරිස විසිර ගියා. එක්සත් ජාතික පක්ෂ කැලණිය ආසන සංවිධායක කාර්යාලය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කැලණිය ආසන සංවිධායක අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාද එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ තනිත් පක්ෂවල වගේම නොඑක් නොඑක් මතදාන කට්ටිය හිටියා. ඒක මම හිතන්නේ ස්වාභාවික දෙයක් දේශපාලන පක්ෂවල. නමුත් අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ කිසිම කෙනෙක් විශේෂිත පුද්ගලයෙක් හැටියට සැලකන්නේ නැතුව සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට එක විදියට සැලකලා මේ සියලු දෙනාම එකට එක කණ්ඩායමක් හැටියට ගොනු කරලා එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රදේශයේ ගොඩනගා. හොරණදී ඊයේ ආරම්භ කළ මෙරට විශාලතම ටයර් නිෂ්පාදන කම්හලේ ආයෝජනය පිළිබඳවද මෙවන විට ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. මෙරට විශාලතම ටයර් කර්මාන්ත ශාලාවයයි කියන නව කර්මාන්ත ශාලාවක් සඳහා ඊයේ අග්‍රාමාත්‍වරයා මුල්ගල් තැබුව අතර එහි හිමිකාරිත්වය දරන්නේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නන්දන ලොකුවිතාන මහතායි. නන්දන ලොකුවිතාන මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතාවලට සම්බන්ධයි බවට විවිධ පැමිණිලි පසුගිය සමයේ ඉදිරිපත් වුණා. ඩුබයි මැරියට් හෝටලය පිළිබඳව ඇති වූ කතාබහට ඔහුගේ නමද සම්බන්ධ වූ අතර දූෂණ විරෝධී සංවිධාන ගණනාවක් විවිධ ආයතනවලට පැමිණිලිද ඉදිරිපත් කර තිබුණා. මේ අතර පසුගිය සමයේ ආන්දෝලනයක් ඇති කළ පැනමා ලේඛන වලද ඔහුගේ නම සඳහන්ව තිබීම විශේෂත්වයක්. මේ කර්මාන්ත ශාලාව ආරම්භ කරපු ලොකු හිතාන කියන පුද්ගලයාට චෝදනා ගණනාවක් තියෙනවා. එකක් තමයි
ඩුබයි වල පිහිටි මැරියට් හෝටලය ආරම්භ කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී වංචා කරන ලද මුදල් රුපියල් ඩොලර් බිලියන 18ක් පාවිච්චි කරා කියන එක. ඊට අමතරව ඔහුට තවත් චෝදනා ගණනාවක් තියෙනවා. සමහර රාජ්‍ය ආයතනවල කොටස් ලෙස්දී ගන්න වංචා කරන ලද මුදල් රාජපක්ෂ පවුලේ අය යොදාගත්තේ මොහුගේ නම හරහා කියලා ඒ දිනවල මේ ආණ්ඩුවේ ඉන්න අයම ප්‍රකාශ කරා. ඒ විතරක් නෙවෙයි, මේ පුද්ගලයා සම්බන්ධ පැනමා පේපර්ස් වල ඔහුගේ නම සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන්මත් ඔහු ඉතාම කුප්‍රකට මූල්‍ය වංචා පිළිබඳව චෝදනා ලැබු පුද්ගලයෙක්. ඉතින් පැනමා පේපර්ස් වල නම සඳහන් වෙච්ච ලංකාවේ අධිකරණවල සහ FCID හොරකම් පිළිබඳ චෝදනා ලැබපු පුද්ගලයෙක්. එක විටම ලංකාවේ ජාතික ආර්ථික සංවර්ධනය කරන ව්‍යාපාරිකයන් අතර ප්‍රමුඛයා විදිහට අගමැතිතුමාට පෙනියාම අපි හිතන්නේ ඒක දේශපාලන කාරණයක්. ඒ දේශපාලන කාරණේ ජනතාව ගැඹුරින් ඒත්තු ගත යුතුයි කියන අදහසේ තමයි අපි ඉන්නේ. අහුගිය දවස්වල මම දැක්කා මේ ලොකු විතාරණ කියන මහත්මයා මේ පහුගිය කාලේ බැසිල්ලා ඒ වගේම පහුගිය ජනාධිපතිතුමාලා එහෙම සමග සුහදව කටයුතු කරගෙන හිටියා. එතුමා දැන් මේ යහපාලනයට හේතු වෙලා යහපාලනයේ තියෙන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එවකට ඒ තරම් පහළ පන්තියේ හිටපු පුජ්‍යලෙක් දැන් ඉහළ තනතුරු වලට පත් වෙලා ඉහළ සල්ලිකාරයන් බවට පත් වෙලා තියෙනවා. කොහොමද මේගොල්ලෝ මේ මාස දෙක තුනකින් අවුරුද්දකින් මේ තරම් දහනපතියන් බවට පත් වුනේ? අපිට ලොකු ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි මේ රටේ ඉන්න ඔක්කොම තනකොළ කන පුජ්‍යලයන් බවට පත් වෙලයි කියලා. ඩැනිය එදා රෑ ඩැනියල් අද දවල් මිගල්. ඒ වගේම මේගොල්ලෝ දෙපැත්ත මෙවා කරගෙන වෙල ඉලඳන් කරගෙන කුමන්ත්‍රණ කාලී විදිහට කටයුතු කරනවා. මේ අතර අමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නිපදවන ඇතැම් ටයර් සඳහා විශේෂ බද්දක් පනවා තිබෙනවා. ඒ අමරිකානු සමාගම් දෙකක් වාණිජ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිලි විමර්ශනයෙන් පසුවයි. මේ අනුව ඇතැම් ටයර් වර්ග අමරිකාවට අපනයනය කිරීමේදී 2.2% අමතර බද්දකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.